Uber Eats මගින් ඉදිරිපත් කරන ආදරයෙන් අවශ්‍යතා ඇති අයට අත්‍යවශ්‍ය භාණ්ඩ පරිත්‍යාග කිරීමට වේදිකාවක්. මේ ඔබ දකින්නේ මහවිලච්ඡය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය. මොන අඩුපාඩු තිබ්බත් එදා මහවිලච්ඡය ජනතාව කොහොම හරි එදා වේල හරි හම්බ කරගෙන කාලා හිටියා. ඒත් දැන් අවුරුදු දෙකක පමණ ඉඳන් මහවිලච්ඡයේ ජනතාවටත් කිසිම කර්මාන්තයක් කරගන්න බැරි තත්ත්වයක් ඇති වී තිබෙනවා. රටේ තියෙන ආර්ථික අර්බුදයත් ඉහළ ගිය බඩු මිලත් එක්ක මේ ජනතාව පත් වෙලා ඉන්නේ දැඩි අර්බුදයකටයි. හරියට කුසට හරක් ලැබෙන්නේ නැති නිසා මහවිලච්ඡයේ පුංචි දරුවන් පාසල් යවන්න බැරි තත්ත්වයක් ඇති වෙලා කියලයි මහවිලච්ඡයේ දෙමව්පියන් කිව්වේ. වාසරන් විදිහට ජීවත් වෙන්නේ මට තුන් වේල කන්න නැහැ. මගේ පුතා උදේ ඉස්කෝලේ යන්නේ බඩින් ඉන්නේ. ඊට පස්සේ ඒ බත් ටික කන්න ආයේ නැවතෙන්නේ රට සම්බෝලේ බතුයි. හරි කන්න එන්නේ දෙකට දෙකම අට තුන වෙනවා. තම්බියා ඉස්කෝලට පයින් අද උදේට දැන් හදලා පුතාට කන්න දීලා ගියේ. මේක කන්න අනිත් පාරේ එන්න ඕන දෙක දෙකම ආර වෙනවා. මගේ පුතා එනකොට මේ තම උයලා උදේ උයලා කන්න දුන්නේ. අනිත් පාරේ මේක තියාගෙන වහගෙන ඉන්න මං දෙක දෙකම ආර වෙනකොට මමයි පුතා ඉස්කෝලේ ඇවිල්ලා එන්නේ. කුලී වැඩක් නැහැ, සමෘද්ධියක් නැහැ, මට දෙන ආධාරයක් ලැබෙන්නෙත් නැහැ. අර දුව කලන්තේ දාලා වැටිලා ඒ ටීචර් කතා කරලා වලා පස්සේ ගිහිල්ලා වලා දුව අරන් ආවා. බලන් දෙන් දුවට කලන්තේ ඉතින් ඔලුව උස්සන්න බෑ. කෑවලා ගිය නැති හින්දා තමයි කෑම් වෙලක් දෙනවා කිව්වා. අපිට ඒක ලැබෙන්නෙත් නැහැ. තුන් වේලෙන් එක වේලත් බොහොම අමාරුවෙන් තමයි අපි මේ කන්නේ. අපිට වතුර ටිකක් වත් අහලා පහල නැහැ. කිලෝමීටර් ගානක් බූලි අරන් වෙලා පයින් යන්න ඕනේ වතුර එකක් ගන්න. සමහර වෙලාවට පාසල් ගන්න වෙලාවේ දරුවෝ වැටෙනවා. වෙලාවකට ගුරුවරු දන්නෙත් නැහැ, දරුවෝ දන්නෙත් නැහැ. තව දරුවෝ බිම වැටිලා. ඉස්කෝලෙන් අර කෑම වේලක් දීදී හිටියා. ඒ කෑම වේල දෙනකොට සමහර දරුවෝ කෑම පෙට්ටි දෙකක් ගේනවා. එතකොට කියනවා නැන්දා මේ අපේ අම්මා කෑම උයන්නේ නැහැ අපේ අම්මට. එහෙම නැත්තම් තාත්තට වැඩට ගිහින් සල්ලි හම්බ වුණේ නැහැ කියනවා. ඉන්දන පෝර නැතුව හදාගත්තු වගාවටත් වනාලීන්ගෙන් හානි සිදුවන බව වාර්තා වුණා. මහවිලච්ඡයේ ගොවීන් මේ වෙනකොට ගොවිතැන අතහැර දමන තත්වයකට ඇවිල්ලා. අර අට්ටිකා කියන වර්ගයක් තියෙනවා. ඒක ගස් කොළන් වල පොතු ගලවලා. ඒවා වේලලා ඒවා විකුණලා තමයි ජීවත් වෙන්නේ. මේ ඊයේ පෙරේදා මේ මුරුංගා කොළ ගන්නවා කියලා ওই ටිපිටිප්පු වගේ හදනවා කියලා. අර අපේ අල්ලපු ගෙදර එහා පැත්තේ මාමා කෙනෙක් මුරුංගා ගහට නැංගට පස්සේ මුරුංගා ගහෙන් වැටිලා දැන් කොන්ද කැල්ලා. මේ ජීවත් වෙන්න මාර්ගයක් නැති නිසා හැම ගහකම ඇවිල්ලා බලන්න බලධාරින්ට පේනවා, ඇස් පේනවා. අපි ගිහින් පෙන්වන්නත් පුළුවන් අපිට. අවදින් බලන්න හැම ගහකම පොතු ගලවලා තියෙනවා. අට්ටිකා කියන වර්ගයේ ගලවලා තියෙනවා, බෝගස් වල පොතු ගලවලා තියෙනවා. හැම ගස් වර්ගයකම පොතු ගලවලා තියෙන බෙහෙත් අවතතර ගන්නවා කියලා ඇවිල්ලා ඔය ගස් මේ මොනවද වැල් වර්ගයක් තියෙන අයුවත් එකතු කරගෙන ගිහින් තමයි මිනිස්සු දැන් දැන්ට ජීවත් වෙන්නේ. ඔව්ව දීලා තමයි මිනිස්සු ජීවත් වෙන්නේ. අද වේල හොයාගන්නේ බොහොම අමාරුයි ජීවත් වෙන්නේ. එතකොට ඇයි මෙවුව ඉහළ බලධාරින් තේරෙන්නේ නැත්තේ? Uber Eats මගින් ඉදිරිපත් කරන ආදරයෙන් අවශ්‍යතා ඇති අයට අත්‍යවශ්‍ය භාණ්ඩ පරිත්‍යාග කිරීමට වේදිකාවක්.